අයිත් අපි දැන් කතා කරන්න හදන්නේ හතරවෙනි පාඩම 10 වසරේ ගිනුම්කරණයට අදාළ වෙන පළවෙනි පාඩම අපි මෙතනින් දැන් තමයි ගිනුම්කරණ පාඩම සාකච්ඡා කරන්නේ ගිනුම්කරණය කියන්නේ කොමක්ද ගිනුම්කරණයේ අරමුණු මොනවද ගිනුම්කරණ සමීකරණය කියන්නේ මොකද්ද ditth සතහන් නීතිය කියන්නේ මොකද්ද මූලික පොත් කියලා හඳුන්වන පොත් වර්ග මොනවද කියලා තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න හදන්නේ ඉතින් මේ තමයි ගිනුම්කරණයේ මූලිකම කරුණු ටික මූලිකම සංකල්ප කියලා අපිට කියත හැකි මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ විභාගෙදී මේ කොටසි संपूर्ण प्रश्नया कोलंगिंगनवाणीकरण विषय संपूर्ण तेरे नतीवेनवाणीकरण समीकरण දිට්ඨ සටහන් ක්‍රමය අනිවාර්යයෙන්ම හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. රයිට්. අපි පළවෙනියට සාකච්ඡා කරන්න හදන්නේ ගිනුම්කරණය කියන්නේ මොකද්ද කියන අදහස. ගිනුම්කරණය කිව්වහම අපිට ඒක හරියට තේරෙන්නේ නැහැ. නමුත් අපි මෙන්න මේ නිර්වචනය කියවලා බැලුවොත් අපිට තේරෙනවා යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන් කියලා. රයිට්. කියවලා බලන්න ගිනුම්කරණය කියන්නේ මොකද්ද කියලා. උඹලට කිව්වම තේරෙනවා අපි මීට කලින් ඉගෙනගත්තු වචනයක් තියෙනවා නේද ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව අන්න දැන් අපි 10 වසරේ මුල් පාඩම් වලදී ඇල්මැටි පාර්ශව ගැන ඉගෙන ගත්තා අන්න ඒ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ප්‍රයෝජනවත් වෙන තොරතුරු සපයන එක තමයිලු ගිනුම්කරණය කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු ඇල්මැටි පාර්ශවයන්ට ලබා දීමේ ක්‍රියාවලියට අපි කියනවා ගිනුම්කරණය කියලා. ඒතර ව්‍යාපාරයක් තුල සිද්ධ වෙච්ච ගනුදෙනු පිළිබඳ සාරාංශයක් තමයි පුතේ ගිනුම්කරණය තුලින් ලබා දෙන්නේ. right. ඔයගලගේ නෝට් එකේ හිස්තැනේ මෙන්න මේ වාක්‍ය ලියා ගන්න. right. ඊළඟට ගිනුම්කරණයේ ප්‍රධානම අරමුණ මොකක්ද කියලා විභාගෙට අහන්න පුළුවන්. ගිනුම්කරණයේ ප්‍රධානම අරමුණ තමයි මේ නිර්වචනය තුලත් තියෙන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක තමයි ගිනුම්කරණයේ ප්‍රධානම අරමුණ. ඉතින් බලන්න නිර්වචනයේ තියෙන්නේ ඒත් අර්ථයම තමයි නේද? ගිනුම්කරණයේ අරමුණත් ඒකම තමයි. එහෙනම් ගිනුම්කරණයේ නිර්වචනය කරලා තියෙන්නේ ගිනුම්කරණයේ අරමුණ පාවිච්චි කරලා. right. එතකොට ඔයගොල්ලන්ගේ නෝට් එකේ ඉස්තනේ මෙන්න මේ වාක්‍යයත් ලියා ගන්න. දැන් ඔයගොල්ලන්ගේ නෝට් එකට ඉස්තම් පුරවන්න ඕනේ සියලුම තොරතුරු රතු පාටින් තමයි දීලා තින්නේ. එතකොට මේ රතු පාටින් බියවිලා තියෙන දෙයක් නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ නෝට් එකෙත් ඒක ලියා ගන්න ඕනේ. right. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ගිනුම්කරණයේ තව තවත් අරමුණු තියෙන්න පුළුවන් තව තවත් අවශ්‍යතා තියෙන්න පුළුවන්. ගිනුම්කරණයේ තියෙන ඊළඟ අවශ්‍යතා නැත්නම් ගිනුම්කරණය සිදු කරන්න උන කරන තව තවත් හේතු මොනවද? මෙන්න තියෙනවා පුතේ ගිනුම්කරණයක් සිද්ධ කරන්න අපිට හේතු වෙන කාරණා. දැන් බලන්න ව්‍යාපාරයක් ලාභයිද අලාභයිද කියලා බලන්න නම් ඒ ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කරලා තියෙන්න ඕනේ නේද? කොච්චර ආදායමක් උපයලද කොච්චර වියදමක් දරලා තියෙනවද කියලා අපි හොයාගන්න ඕනේ. එතකොට ව්‍යාපාරයේ ආදායම් මොනවද? කොච්චර ආදායමක් තියෙනවද? වියදම් මොනවද? කොච්චර වියදමක් තියෙනවද කියලා සියලුම තොරතුරු ඒකරාශීකරණ ඒ ක්‍රියාපිළිවෙලට තමයි නැත්නම් ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ගිනුම්කරණය කියලා. එතකොට ව්‍යාපාරයේ ආදායමයි වියදමයි හොයලා ඒ හරහා ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්න ගිනුම්කරණය අවශ්‍ය වෙනවා. ඒක තමයි පළවෙනි
අවශ්‍යතාවය විදිහට මෙතන සටහන් කරලා තියෙනවා. ඊළඟට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායක දෙක. මූල්‍ය තත්ත්වය කියන්නේ පුතේ ව්‍යාපාරයට කොයිතරම් සල්ලි තියෙනවද? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ අහල පහල තියෙන කඩේක මූල්‍ය තත්ත්වයත් සිංග අබාන්ස් වගේ කම්පැනි එක තියෙන මූල්‍ය තත්ත්වයත් අපි ගත්තොත් අපිට තේරෙනවා සිංග අබාන්ස් වගේ කම්පැනි එක සල්ලි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මූල්‍ය තත්ත්වය හොඳයි. අහල පහල තියෙන කඩේක සල්ලි ටිකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මූල්‍ය තත්ත්වය ටික අඩුයි. මූල්‍ය තත්ත්වය පිළිබඳව තව තවත් අදහස් තියෙනවා. නමුත් සරල අදහස විදිහට ඔය මං කියපු කාරණාව මතක තියාගන්න. right ඊළඟට තව තව අවශ්‍යතා තියෙනවලු මේ ගිනුම්කරණය සිද්ධ කිරීමේ නීතිමය අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ අපිට අපි 10 වසරදී ඉගෙන ගන්නවානේ සංස්ථාපිත සමාගම් කියලා ව්‍යාපාර ජාතිය. අන්නේ සංස්ථාපිත සමාගම් පුතේ අනිවාර්යයෙන්ම ගිනුම්කරණය සිද්ධ කළ යුතුමයි. ඒක නීතියෙන්ම කියලා තියෙනවා. ඒගොල්ලෝ ගිනුම්කරණය සිද්ධ කරේ නැත්නම් ඒගොල්ලන්ට විරුද්ධව නඩු දානවා. එහෙමනම් අන්න සංස්ථාපිත සමාගම් වගේ ආයතන ගිනුම්කරණය සිද්ධ කරන්නේ නීතිමය අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. ඊළඟට මේකත් හරි වැදගත් නේද? දැන් ගිනුම්කරණයේදී සිද්ධ වෙන්නේ පුතේ සියලුම ගනුදෙනු පොත්වල ලියනවා. සියලුම ගනුදෙනු සටහන් කිරීමක් කරනවා. එක්ක පොතක වෙන්න පුළුවන් නැත්නම් කම්පියුටරයක වෙන්න පුළුවන්. අලුත්ම තාක්ෂණය අනුව කම්පියුටර් වල තමයි සටහන් කරන්නේ. right. එතකොට මේ කම්පියුටරයක මේක සටහන් කරාම අපිට සිද්ධ වෙච්ච සියලුම ගනුදෙනු පිළිබඳව ඕනම වෙලාවක බලා ගන්න පුළුවන් නේද? අවුරුදු දෙක තුනකට කලින් සිද්ධ වෙච්ච ගනුදෙනුවක් ගැන වුණත් තක්ගාල අපිට හොයා ගන්න පුළුවන්. නමුත් අපි ඒක සටහන් කරලා නොතිබ්බොත්, يعني ගිනුම්කරණය සිද්ධ කරලා නොතිබ්බොත් අපිට ඒ ගනුදෙනුව පිළිබඳව තොරතුරු හොයා ගන්න අමාරුයි. අනිහමනම් ගිනුම්කරණයේ අවශ්‍ය වෙනවා මේ ගනුදෙනු අමතක වීම සහ අතපසු වීම වළක්ව ගන්න. ඊළඟට මූල්‍ය කටයුතු ක්‍රමවත්ව සිද්ධ කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතන හිතන වෙලාවට කඩේට ගිහිල්ලා බඩු ගේන්න ගියොත් එහෙම අපේ සල්ලි පාලනය කරන විදිය ක්‍රමවත් නැහැ. නමුත් අපි කඩේට ගිහිල්ලා ගේන බඩු නැත්නම් ව්‍යාපාරයක් විසින් නම් ඒගොල්ලෝ සිද්ධ කරන ගනුදෙනු සියල්ල ලිව්වට පස්සේ ඒගොල්ලන්ට ප්ලෑන් කරගන්න පුළුවන් ඊළඟ දවස්වල කොයි විදියටද තමන්ගේ සල්ලි වියදම් කරන්න ඕනි කියලා. ගෙදරකට අපි උදාහරණය ගෙදරක් ගමුකෝ නේද? ගෙදරක කරන වියදම් ටික ලිව්වොත් තමයි තේරෙන්නේ ආ ඊළඟ සතිය අපි කොහොමද වියදම් කරන්න ඕනි කියලා. ඒකට ඒක ප්ලෑන් එකකට අනුව සල්ලි වියදම් කරන්න අපිට පුළුවන් වෙනවා ගිනුම්කරණය කරලා තිබුණා. අනිත් අදහස තමයි මෙතන කියන්නේ මූල්‍ය කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමට කියනවා. right. ඊළඟට අපි පොඩි සරල අදහසක් ලබා ගන්නවා. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කියලා જાතියක් තියෙනවා. මේ ගිනුම්කරණයේ අවසානම ප්‍රතිඵලය තමයි පුතේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන කියන එකේ සරල නිකන් අදහස විතරක් දැනගන්න. මූල්‍ය ප්‍රකාශන කියන්නේ යම් කිසි ෆෝමැට් එකක් ආකෘතියක් මේ ගිනුම් කරන තොරතුරු සපයන මොකක් හරි ආකාරයක් නේ මොකක් හරි ෆෝමැට් එකකට තමයි අපි මූල්‍ය ප්‍රකාශනය කියන්නේ. ඒවන ඔයගොල්ලෝ 11 වසරේදී උන්ට ඉගෙන ගනි නිකන් මේ වාක්‍ය විතරක් කියවලා තියාගන්න. right. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේ ගිනුම් කරනේට අදාළ වෙන තොරතුරු මොනවද? දැන් ගිනුම් කරන ක්‍රියාවලියකට ව්‍යාපාරයක සිද්ධ වෙන සියලුම තොරතුරු ගිනුම්කරණය සඳහා අපි පාවිච්චි කරන්නේ නැහැ. ව්‍යාපාරයක සිදුවන නැත්නම් ව්‍යාපාරයකට අදාළ වෙන තොරතුරු වලින් කොටසක් විතරයි ගිනුම්කරණයට අදාළ වෙන්න අපි පාවිච්චි කරන්නේ. ඒ හින්දා ව්‍යාපාරයක තියෙන තොරතුරු වලින් අපි වෙන් කරලා අඳුර ගන්න ඕනේ පුතා ගිනුම්කරණයට අදාළ කරගන්න තොරතුරු මොනවද කියලා. එහෙනම් අපි මෙන්න මේ විදිහට ව්‍යාපාරයක තියෙන තොරතුරු මුලින්ම කොටස් දෙකකට බෙදනවා. ව්‍යාපාරයක තියෙන තොරතුරු වලින් සමහරක් ඒවා මුදලින්මයින පුළුවන් තොරතුරු. අනිත් තොරතුරු
මුදලින්මයි ඉන්න බැරි තොරතුරු උදාහරණයක් විදියට මේ මුදලින්මයි ඉන්න බැරි තොරතුරු වලට අපිට ගන්න පුළුවන් නිකම් මම මේ උදාහරණයක් කියන්නම් ඒ ආයතනයේ කලමනාකරුට වසර 10ක පළපුරුද්දක් තියෙනවා ඒකත් තොරතුරක් නේ ව්‍යාපාරයේ ඉන්න කලමනාකරුට වසර 10ක පළපුරුද්දක් තියෙනවා දැන් ඒක තොරතුරක් වුණාට ඒක මුදලින්මයි ඉන්න පුළුවන් තොරතුරක්ද අවුරුදු 10ක පළපුරුද්ද ආන්න එතකොට ඒ තොරතුර මුදලින්ම අනින්න බෑ ඒ වගේම කාගේ හරි වයස ප්‍රකාශ කරොත් ඒක මුදලින්ම අින්නත් බෑ ඉතින් අපිට කියත හැකිනේ ඒ ආයතනයේ වැඩ කරන සියලුම සේවකීන් වයස අවුරුදු 30ට අඩු සේවකී එතකොට ඒකත් තොරතුරක් නමුත් ඒක මුදලින්ම අින්න බැරි තොරතුරක් එතකොට මුදලින්ම අින්න බැරි කිසිම තොරතුරක් ගිනුම් කරණයට අදාළ කරගන්නේ නෑ එහෙනම් මේ තොරතුරු ගිනුම් කරණයට අදාළ නෑ ඊළඟට බලන්න මුදලින් මයින්න පුළුවන් තොරතුරුත් අපි කොටස් දෙකකට වින් කරනවා මුදලින් මනින්න පුළුවන් ගිනුම් කරණයට අදාළ වන තොරතුරුත් තියෙනවා මුදලින් මනින්න පුළුවන් වුණාට ගිනුම් කරණයට අදාළ නොවන තොරතුරුත් තියෙනවා ගිනුම් කරණයට අදාළ වෙන මුදලින් මනින්න පුළුවන් තොරතුරු තියෙනවා වගේම ගිනුම් කරණයට අදාළ නොවන මුදලින් මනින්න පුළුවන් තොරතුරුත් තියෙනවලු. ඉතින් ඒ තොරතුරු වලින් මේ මුදලින් මනින්න පුළුවන් වුණත් ගිනුම් කරණයට අදාළ නොවන තොරතුරුත් අපි ගිනුම් කරණයට අදාළ කරගන්නේ නැහැ. එතකොට මතක තියාගන්න එහෙමනම් මේ මුදලින් මැනිය නොහැකි තොරතුරුත් අපි ගිනුම් කරණයට අදාළ කරගන්නේ නැහැ. ඒ වගේ මුදලින් මනින්න පුළුවන් වුණත් ගිනුම් කරණයට අදාළ නොවන තොරතුරු අපි ගිනුම් කරණයට අදාළ කරගන්නේ නැහැ. එහෙනම් ඇත්තටම ව්‍යාපාරයේ තියෙන තොරතුරු වලින් ගිනුම් කරණයට අදාළ වන මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි අපි ගිනුම් කරණයේදී අදාළ කරගන්නේ. අන්න ඒ තොරතුරු පුතේ ප්‍රධාන කොටස් දෙකකට වින් කරනවා. මුදලින් මනින්න පුළුවන් ගිනුම් කරණයට අදාළ වන තොරතුරු වලත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගනුදෙනු අනිත් එක තමයි සිද්ධීන් කියලා කියන ඒවා. එතකොට මතක තියාගන්න ගනුදෙනුවක් කියන්නේ පාර්ශව දෙකක් එකතු වෙලා කරන දෙයක්. ඒක කරන දෙයක්. සිද්ධියක් කියන්නේ පුතේ කරන දෙයක් නෙමෙයි ඉබේ වෙන දෙයක්. උදාහරණයක් නිකන් සාමාන්‍ය උදාහරණයක් මම කියනවා අපි වයසට යනවා. වයසට යන එක ඉබේ සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක අපි සිදුවීමක් කියලා කියනවා. ඒ වුණාට එක්කෙනෙක් තව කෙනෙක්ට ගහනවා. ඒක ක්‍රියාවක්, ඒක වෙන දෙයක්. ඒක ගනුදෙනුවක් කියලා දාන්නේ නැහැ. නමුත් එතන අපිට සලකන්න පුළුවන් ඒක සිද්ධියක් නෙමෙයි ඒක ගනුදෙනුවක් විදියට. අපි ව්‍යාපාරයකට අදාළව ගමු. අපි කඩේට ගිහිල්ලා පාංගෙඩියක් අරගෙන එනවා. ඒක සිද්ධියක් නෙමෙයි ඒක ගනුදෙනුවක්. අපි කඩේ විකුණන කෙනයි සම්බන්ධ වෙලා සිද්ධ වෙච්ච දෙයක්. ඒක අපි කියන්නේ ගනුදෙනුවා. ඒ වගේම දැන් කඩේ විකුණන්න තියෙන පාංගිඩි පහක් නරක් වෙනවා. නරක් වෙන එක කවුරුත් කරන දෙයක් නෙමෙයි ඒක ඉබේ වෙන දෙයක්. එතකොට ඒක අපි සලකන්නේ සිද්ධියක් විදියට. කඩේ තියෙන පාංගිඩි පහක් නරක් වුණොත් ඒක අපි සලකන්නේ සිද්ධියක් විදියට. එන්නේ විදියට මතක තියාගන්න ගිනුම් කරණයට අදාළ වෙන තොරතුරුත් වර්ග දෙකයි ගනුදෙනු සහ සිද්ධීන්. හැබැයි මේක අපි පුළුල්ව සාකච්ඡා කරද්දී අපි මේ දෙකටම පොදු වේ කියනවා ගනුදෙනු කියලා. හරි දැන් එහෙමනම් අපි බලමු මේ එක් එක් කාරණා පිළිබඳව පොඩි හැඳින්වීමක් තියෙනවා නෝට් එකේ. බලන්න මේ මුලින්ම කියනවා ගිනුම් කරණයේදී මුදලින් මැනිය නොහැකි තොරතුරු සැලකිල්ලට ගන්න ඇලු. මෙන්න බලන්න ඒවට උදාහරණ. ආයතනයේ සේවක සංඛ්‍යාව 20යි. මුදලින් මනින්න බැරි තොරතුරක්. ආයතනයේ භාණ්ඩවල ප්‍රමිතිය ඉතාමත් ඉහළයි. මුදලින්ම අින්න බෑ. ජංගමනෝන වත්කම් ෂය කරනවා 10% ගානේ. මුදලින්ම අින්න බෑ. ව්‍යාපාරයේ කළමනා කරන තීරණ ඉතාමත් නිවැරදි. මුදලින්ම අින්න බෑ. දක්ෂ සේවකයෝ ඉන්නවා. මුදලින්ම අින්න බෑ. එහෙනම් මෙන්න මේ තොරතුරු කිසිම දෙයක් ගිනුම් කරණයට අදාළ කරගන්නේ නැහැ. ඒ වගේම බලන්නකෝ මෙතන. මෙන්න. මුදලින්ම අින්න පුළුවන් වුණත් ගිනුම් කරණයට අදාළ නොවන තොරතුරු අපි සැලකිල්ලට ගන්නෙත් නෑ. උදාහරණ විදියට බලන්න මේ
මේක රුපියල් ලාගයක් තිනව නේද? ඒ කියන්නේ මුදලින්ම අයින්න පුළුවන්. හැබැයි පුතේ මේක ගිණුම් කරණයට අදාළ නැහැ. මේක තියෙන්නේ පුතේ අපි ණයක් ඉල්ලුම් කරා කියලා විතරයි. ණයක් ඉල්ලුම් කරා කිව්වට ඒක ධනු දෙනුමක් නෙමෙයි. ගිණුම් කරණයට අදාළ වෙන දෙයක් නෙමෙයි. හැබැයි අපි ණයක් ගත්තා කිව්වොත් අන්න එතෙන්දී ඒක ධනු දෙනුමක්. අපි ඉල්ලලා දිනවා අනිත් කෙනා ණය දීලා තියෙනවා. එතකොට ඒක දෙපැත්තෙන්ම වෙලා තිනවා මොනවා හරි දෙයක්. නමුත් මෙතන තියෙන්නේ අපි ඉල්ලුම් කරා කියලා විතරයි. එහෙනම් මතක තියාගන්න ණයක් ඉල්ලුම් කරා කිව්වොත් එතන ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් ගිණුම් කරණයට අදාළ නැහැ. ඊළඟ එකත් බලන්නකෝ. මෙතනත් රුපියල් ලගේ තියනවා නේද? ඒ කියන්නේ මුදලින්ම අයින්න පුළුවන්. හැබැයි මේ තියෙන මේක කියෙව්වහම අපිට පේනවා මේක ගිණුම් කරණයට අදාළ ගනුදෙනුවක් නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ නිකන් තොරතුරක් දෙනවා. ආයතනයේ සේවකී බඳවගෙන රුපියල් ලක්ෂයක මාසික පඩියකට සේවකී බඳවගෙන ඒක තොරතුරක් විතරයි. ඒක ගිණුම් කරණයට අදාළ වෙන්නේ නැහැ. ඊළඟ බලන්න මාසකට රුපියල් මෙතන මාසකට කියලා එන්න ඕනේ. මාසකට රුපියල් 20000 බැගින් වේතන ගෙවූ සේවකයෙකු ව්‍යාපාරෙන් අස් වෙලා මේක නිකන් තොරතුරක්. ව්‍යාපාරයේ හිටපු සේවකයෙක් අස් වෙලා ගිහිල්ලා. හැබැයි මුදලින්ම අයින්න පුළුවන් නේද? රුපියල් 20000ක බඩියක් තමයි දීලා තියෙන්නේ. ඒක නිකන් තොරතුරක් මිසක් ඒක ගිණුම්කරණයට අදාළ තොරතුරක් නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට මුදලින්ම අනින්න පුළුවන් වුණත් ගිණුම්කරණයට අදාළ නොවන තොරතුරුත් ව්‍යාපාරයක තියෙන්න පුළුවන්. මේ උදාහරණ තුන ඔගලගේ නෝට් එකේ ලියා ගන්න. ඊළඟට අන්න අපි සාකච්ඡා කරනවා ව්‍යාපාරයක ගිණුම් කරණයට අදාළ වෙන ප්‍රධාන වර්ග දෙක. ගනුදෙනු සහ සිද්ධි. බලන්න ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? අයිට ඔයගලන්ට දැන් පේනවා එතනදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වයක් ඉන්නවා නේද? දෙපාර්ශ්වයක් ඉන්නවා නම් තමයි ඒක ගනුදෙනුවක් වෙන්නේ. එතකොට මේ බලන්න උදාහරණ අපි කඩේට ගිහිල්ලා ගියන හැම දෙයක්ම ගනුදෙනුවකට උදාහරණ. මේවත් ඒ වගේ. ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවොත් ඒගොල්ලෝ භාණ්ඩ තොගයක් විකුණනවා. භාණ්ඩ තොගයක් මිල දී ගන්නවා. ජල ගාස්තු, ඒ කියන්නේ අර ජල බිල ගෙවනවා. ඒ වගේම වරිපණම් බදු ගෙවනවා. ප්‍රචාරණ වියදම් මුදලින් වියදම් කරනවා. භාණ්ඩ ණයට මිල දී ගන්නවා. භාණ්ඩ ණයට විකුණනවා. මේ වසියල්ලම ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු. ගනුදෙනුවක් නම් අනිවාර්යෙන් ගිණුම්කරණයට අදාළමයි. නැයිති ළඟට තියෙන සිද්ධි වර්ග. ව්‍යාපාරයක හට ගන්න පුළුවන් සිද්ධි. මේ බලන්න මේක කවුරුත් කරන දෙයක් නෙමෙයි. 20000ක ණය ගැතියෙකු බොල් ණය බවට පත් වෙනවා. මේ කියන්නේ මොකද්ද දන්නවද? ව්‍යාපාරයෙන් කෙනෙක් රුපියල් 20000ක් ණයට අරන් තියෙනවා. ඒකෙනා මිය යනවා. දැන් ඒකෙනා මිය යන එක කවුරුත් කරන දෙයක් නෙමෙයිනේ. ඉබේම යා මැරෙනවා. එතකොට ව්‍යාපාරයට දැන් ඒ රුපියල් 20000 කවුරුවත් ගෙවන්නේ නැහැ. ඇයි? ණයට ගත්තු මිනිහා මැරිලා. එයානේ ගෙවන්න ඕනේ. මේ වෙන කවුරුවත් ඒක ගෙවන්නෙත් නැහැනේ. එතකොට මේ ව්‍යාපාරයෙන් ණයට ගත්තු කෙනෙක් මේ විදියට මළොත් ව්‍යාපාරයට ආපහු එන ණය ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයට ඒ ණය ලැබෙන්නේ නැති වුනහම අපි ඒකට කියන නම තමයි බොල් ණය. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගෙන් කවුරු හරි ওই රුපියල් 10 20 100 200 ඉල්ලගෙන ඇතිනේ නේද? ආපහු නොලැබිච්ච ඒවත් ඇතිනේ නේද? දෙන්නම් කියලා ඉල්ල ගන්නවා. හැබැයි ආපහු දෙන්නේ නැහැ. එතකොට අන්නේ විදියට දීපු ණය වලට අපි කියන්නේ පුතේ බොල් ණය කියලා. ඊළඟට බලන්න මේ රුපියල් 2000ක බහන්න විනාශ වෙනවා. මේක සිද්ධියක්. කවුරුත් කරන දෙයක් නෙමෙයි. අපි හිතමු ගම් වතුරක ඇවිල්ලා ව්‍යාපාරයේ තිබ්බ බහන්න තොගයක් ගහගෙන යනවා. එතකොටත් අපි කියන්නේ ඒ බහන්න විනාශ වුණා කියලා. ඊළඟට මේ බලන්න තව එක. ගම් වතුර නිසා ගොඩ නැගිල්ල විනාශ වෙනවා. එතකොට ඒක කවුරුත් කරන දෙයක් නෙමෙයිනේ. ගම් වතුරක් ඇවිල්ලා ඉබේම තමයි ගොඩ නැගිල්ල විනාශ වෙලා යන්නේ. මෙන්න මේ වගේ දේවල් අපි සිද්ධීන් විදියට සලකනවා. හැබැයි මේ සිද්ධීන් පවා ගිණුම් කරණයට අදාළ කරගන්න. ඊළඟට අපි දැන් මේ කතා කරන්නේ ගනුදෙනු සිද්ධීන් දෙක එකට දාලා අපි කියනවා ඒ දෙකටම පොදුවේ අපි කියනවා ගනුදෙනු කියලා.
මේ ව්‍යාපාරයක සිද්ධ වෙන්න පුළුවන් ගනුදෙනු ගත්තොත් ඒ ගනුදෙනු ඒ වෙලාවේ මුදලට සිද්ධ වෙන්නත් පුළුවන් පුතේ. ඒ කියන්නේ ඒ වෙලාවෙම සල්ලි දීලා ගනුදෙනුව ඉන්නීම වෙනවා. සමහරක් ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන් ඒ වෙලාවේ සල්ලි දෙන්නේ නැහැ. නේද? පස්සේ තමයි සල්ලි දෙන්නේ. එතකොට මෙන්න මේ විදිහකට ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු ප්‍රධානම කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ වෙලාවේ සල්ලි දීලා නිම කරන ගනුදෙනු ඒ වෙලාවේ නැතුව වෙනත් වෙලාවක සල්ලි දීලා නිම කරන ගනුදෙනු කියලා. ඒ වෙලාවෙම සල්ලි දීලා ඒ වෙලාවෙම ගනුදෙනුව ඉවර කරනවා නම් අපි ඒවට කියන්නේ පුතේ අත්පිට සිදුවන ගනුදෙනු. අත්පිට ගනුදෙනු කියලා කියනවා. අත්පිට කියන්නේ පුතේ ඒ වෙලාවෙම සල්ලි දෙනවා කියන අදහස. නමුත් මෙන්න මේ වගේ ගනුදෙනුත් වෙනවා නේද? ඒ වෙලාවේ සල්ලි දෙන්නේ නැහැ. වෙන වෙලාවක සල්ලි දෙන්නම් කියලා අපි ගනුදෙනුව කරනවා. එතකොට ඒ ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේ නෙමෙයි ඊට පස්සේ අවස්ථාවක තමයි මුදල් ගෙවන්නේ. එමනම් මතක තියාගන්න මේවා අපි ජීවිතේ අපි අත්දකින්න ගනුදෙනු වර්ග දෙකයි. එකක් ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවෙම මුදල් ගෙවන ගනුදෙනු. අනිත් එක ගනුදෙනුව සිද්ධ වුණාට පස්සේ වෙනත් අවස්ථාවකදී මුදල් ගෙවීම සිද්ධ කරන ගනුදෙනු. දැන් ඕගොල්ලන්ගේ නෝට් එකේ මෙන්න මේ කාරණා දෙක පැහැදිලිව ලියා ගන්න. අත්පිට සිදුවන ගනුදෙනු වල අර්ථය තමයි මේ දෙන්නේ. ණයට සිදුවන ගනුදෙනු වල අර්ථය තමයි මේ දෙන්නේ. කියවලා බලන්න පොඩ්ඩක්. නයිට් මේ නෝට් දෙක එක එක ගනුදෙනුට අදාළ නිර්වචන දෙක ඔයගලගේ නෝට් එකේ ලියා ගන්න මතක ඇතුව. රයිට්. ඊළඟට තියෙන පොඩි අභ්‍යාසය මෙන්න මේ අභ්‍යාසය කරලා බලන්න. කරලා බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක ප්ලේ කරන්න. දැන් වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා නවත්තලා මේ අභ්‍යාසය කරලා ඊට පස්සේ අභ්‍යාසය කරලා ඉවරනාට පස්සේ වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න. ප්ලේ කරාම ඔයගලන්ට උත්තර ටික බලන්න පුළුවන්. රයිට්. මම දැන් උත්තර ටික කියන්න හදන්නේ. පළවෙනි එකේ උත්තරේ एक ගිනුම් කරන්නේ ප්‍රධාන මර්මුණ අහන්නේ. ප්‍රධාන මර්මුණ තමයි විවිධ පාර්ශවවලට තොරතුරු සපයන එක. අනිත් කාරණා වලට අපි කියන්නේ ගිනුම් කරන්නේ අවශ්‍යතාවය. ඒක ගිනුම් කරන්නේ අවශ්‍යතාව. රයිට්. දෙවෙනි ප්‍රශ්නයට උත්තරේ තමයි ගනුදෙනුවකින් සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ දින සම්පත් හුවමාරු වීම. ඒතර දෙවෙනි එකට උත්තරේ එක. තුන්වෙනි එක විදුලි බිල ගෙවීම. අනිත් ඒවා ගිනුම් කරණයට අදාළ ගනුදෙනු නෙමෙයි. අනිත් ඒවා නිකන් තොරතුරු විතරයි. රයි. බලන්න ඔයගලන්ගේ උත්තර කීයක් හරිද කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු වලින් ව්‍යාපාරයේ එක එක දේවල් වෙනස් වෙනවා. නිකන් හිතන්න අපේ ගෙදරදී නේද? අපි කඩේට යනවා පාංගෙඩියක් ගේ. ඒතර ගෙදර තියෙන සමහර දේවල් නැති වෙනවා. ඒ වගේම ගෙදරට සමහර දේවල් ලැබෙනවා නේද? පාංගෙඩිය ගෙදරට ගෙනල්ලා දැන් මේසෙ උඩින් තිබ්බාම මොනවද අපිට ගෙදරට ලැබිලා තින්නේ? ගෙදරට ලැබිලා තිනවා පාංගෙඩිය. නේද? ඒතර ගෙදර තිබ්බ මොනවද නැති වෙලා තින්නේ? ගෙදර තිබ්බ සල්ලි කිට් ටිකක් නැති වෙලා හදිනවා නේද? 55ක පාංගෙඩියක් නම් මිලදී ගත්තේ. ගෙදර තිබ්බ රුපියල් 55ක් නැති වෙලා. හැබැයි ගෙදර තිබ්බ රුපියල් 55ක් නැති වෙනකොට අනිත් පැත්තෙන් ගෙදරට පාංගෙඩියක් ලැබිලා තියෙනවා. එතකොට ඔය අපි කියනවා පුතේ ගනුදෙනුවකදී ditth බලපෑමක් සිද්ධ වෙනවා. තීන දේවල් වලට මොනවට හරි ගමන්නේ. ඒ ditth බලපෑම නැත්තම් කාරණා දෙකක් සිද්ධ වෙනවා කියලා අපි කියනවා. ඒ කාරණා දෙක හරියට අඳුන ගන්න ඕනේ. ඕනම ගනුදෙනුවකදී පුතේ මේ කාරණා දෙක සිද්ධ වෙනවම තමයි. එතකොට ඒ විදිහට මේ ගනුදෙනුවක් නිසා සිද්ධ වෙන කාරණා දෙක මොනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි මේ කාරණා දෙක කොහොම කරත් මෙන්න මේ කියන පහෙන් එකකට තමයි අදාළ වෙන්නේ.
එහෙනම් අපි සරලවම කියනවා ව්‍යාපාරයක ගනුදෙනුවක් සිද්ධ වුණාම මෙන්න මේ කියන ಜಾති පහෙන් එකකට හෝ දෙකකට හෝ තුනකට හෝ බලපෑමක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න ව්‍යාපාරයක ගනුදෙනුවක් සිද්ධ වෙනකොට මෙන්න මේ කියන ಜಾති පහෙන් මොකකට හරි තමයි බලපෑමක් වෙන්නේ. මේව තමයි පුතේ ගනුදෙනුවක් තුලින් බිහි වෙන දේවල් කියලා කියන්නේ. ඉතින් මතක තියාගන්න ඕන නම් ගිනුම් කරණයේදී පළවෙනියටම අපි ගිනුම් කරණයේ දැනගන්න ඕනේ වත්කම් තිනවා ව්‍යාපාරයක වගකීම් තිනවා හිමිකම් තිනවා ආදායම් තිනවා වියදම් තිනවා මේ පහ හටපාඩම් කරන්න ඕනේ. ව්‍යාපාරයක මොනවද තින පහ? ව්‍යාපාරයක මොනවද තින පහ? අන්නේ පහ හටපාඩම් කරගන්න ඕනේ. right व्यापारियां කඩේකට ගිහිල්ලා බැලුවාම කඩේ තියෙන සියලුම දේවල් වලට අපි කියන්නේ ඒ ව්‍යාපාරයේ සම්පත්. ඒ සම්පත් සමහරක් ඒවා ඕන ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වලින් ව්‍යාපාරයට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම ව්‍යාපාරයේ බේකරියක් නැත්නම් පාම් බේකරියක් ගත්තොත් එහෙම පාම් බේකරිය තියෙන පෝරණුවක් නේද? එතකොට මේ පෝරණුවෙන් මොකද කරන්නේ? පාම් පුච්චලා දෙනවා. එතකොට පෝරණුව නොතිබ්බනම් පාම් පුච්චන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට කියන්න පුළුවන් පාම් පෝරණුව ව්‍යාපාරයට මුදල් ගලා එන්න මොනවා හරි දෙයක් කරලා දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට ආදායම් උපයන්න උදව් වෙනවා. ඒ තමයි පුතේ වත්කමක තියෙන ප්‍රධාන ලක්ෂණය. ව්‍යාපාරයට ආදායම් ගෙන එන්න මොනම විදියකින් හරි උදව්වක් කරනවා. එතකොට මේ වත්කමක අපි දකින ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ප්‍රධාන ලක්ෂණ තුන සම්බන්ධ කරලා තමයි අපි වත්කම කියන එකේ නිර්වචනය ගොඩනගා ගන්න. දැන් බලන්න ඕගොල්ලෝ වත්කම කියන එකේ මෙන්න මේ විදිහට නිර්වචනය අපි ගොඩනගා ගන්නවා. ඒ නිර්වචනය තුල තියෙන පුතේ ලක්ෂණ තුන. මේ තියෙන වත්කමක පළවෙනි ලක්ෂණය. මේ දෙවැනි එක මේ තියෙන්නේ වත්කමක තියෙන තුන්වෙනි ලක්ෂණය. ඒතකොට වත්කමක ලක්ෂණ මොනවාද කියලා ඇහුවත් වත්කමක් නිර්වචනය කරන්න කිව්වත් ඒ දෙකටම තියෙන එකම උත්තරයයි නේද? හැබැයි ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් පහලට 1 2 3 කියලා දාලා ලියන්න. නිර්වචනය කියලා ඇහුවොත් කමා දදා දිගට ලියාගෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස තමයි වත්කමක් බිහි වෙන්නේ. එක එක ලක්ෂණය. දෙක අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. ඒ කියන්නේ ආදායම් උපයන්න උදව් වෙනවා. තුන ව්‍යාපාරය විසින් පාලනය කරනවා. මං කිව්වේ අපිට ඕන විදිහට ඒක පාලනය කරගන්න. අන්න එහෙම තියෙන සම්පත්තිකමේ අන්න ව්‍යාපාරයක තියෙන සම්පත්තික තමයි අපි එමනම් වත්කම් කියලා කියන්නේ. දැන් එහෙමනම් නිර්වචනයත් අපි දන්නවා. වත්කමක ලක්ෂණ තුමත් අපි දන්නේ. රයිට් මේනම් ඔය ඉස්තනේ මේ නිර්වචනය ලියාවි. ඊළඟට බලන්න අපි මේ වත්කම් කොටස් දෙකකට වෙන් කරනවා නේද? වත්කම් ಜಾති දෙකක් තියෙනවා ව්‍යාපාරයේ. මොනවද තියෙන වත්කම් ಜಾති දෙක? ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා වෙන් කරලා තියෙනවා. මේක හරි ලේසි. ජංගම ජංගම නෝන ජංගම කියන්නේ නිතරම සෙලවෙන කියන අදහස නේද?
දැන් ඔයගොල්ලෝ අහලා තියෙන ජංගම රත දිනු ජංගම සේවා කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒක එක තැනක නෑ. නිතරම වෙනස් වෙනවා. නේද? ජංගම කියලා කිව්වහම එයා එක තැනක ඉන්නේ නෑ. ජංගම රත ජංගම සේවා. ඔය කී කී යන්නේ තනින් තනට යනවා ඒගොල්ලෝ නේද? එක තැනක ඉන්නේ නෑ එක විදියකට ඉන්නේ නෑ. ඉතින් අන්නේ අදහසම තමයි මෙතනත් ජංගම කියන වචනේ තියෙන්නේ. ජංගම කිව්වොත් පුතේ මතක තියාගන්න එක විදියකට ඉන්නේ නෑ. නිතරම වෙනස් වෙන ස්වරූපයේ දේවල් කියලා තමයි අපි අදහස් කරන්නේ. ඉතින් ඒක ලස්සනට නිර්වචනයක් විදියට ගොඩනගලා තිනවා. මේ බලන්න ජංගම වත්කම් කියන එක ඕගලන්ගේ නෝට් එකෙත් ඇති. කියවලා බලන්න. මාස 12ක් ඇතුළත මේ දේවල් වෙනස් වීමකට ලක් වෙනවමයි කියලා තමයි මේ කියන්නේ. මාස 12ක් වෙනි කෙටි කාලයක් තුළ එක්ක පාවිච්චි කරලා ඉවර කරනවා. එහෙම නැත්නම් විකුණලා දානවා මාස 12ක් ඇතුළත. එහෙම නැත්නම් ඒවා මුදල් බවට පත් කරනවා. එක්ක මාස 12ක් තුළ මේක පාවිච්චි කරලා ඉවර කරනවා. එහෙම නැත්නම් මාස 12ක් වගේ කාලයක් තුළ මේක විකුණලා ඉවර කරනවා. එහෙම නැත්නම් මාස 12ක් වෙන කාලයක් තුල මේක මුදල් බවට පත් කරගන්නවා. අන්න එහෙම මාස 12ක් ඇතුළත මේක මොනවා හරි කියලා ඉවර වෙන ඒ වත්කම් මේ වත්කම් වලට තමයි අපි කියන්නේ ජංගම වත්කම් කියලා. උදාහරණ විදියට ලියාගන්න මේ නෝට් එකේ තියෙන උදාහරණ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනි පුතේ. ජංගම වත්කම් මොනවද? මේ බලන්න තොගය කියලා තියෙනවා. මොකද්ද තොගය කියන්නේ? තොගය කියන්නේ පුතේ විකිණීමට ව්‍යාපාරයට ගන්න බහන්ඩ ටිකට. මේකට තව ලස්සන නමක් කියනවා වෙළඳ තොගය කියලා. වෙළඳ තොගය කිව්වත් එකයි බඩු තොගය කිව්වත් එකයි තොගය කියලා කිව්වත් එකයි. තොගය කියන එකේ අදහස තමයි විකුණන්න ගෙනාවු බහන්ඩ ටික. මොන මන් තව පැහැදිලි කිරීමක් කරනවා උදාහරණ අරගෙන. අපි හිතමු තැඹිලි විකුණන කඩයක තොගය කියලා සලකන්නේ පුතේ තැඹිලි. ඇයි? තැඹිලි විකුණන කඩයක විකුණන්න තියලා තින්නේ තැඹිලි. නේද? එහෙමනම් ඒ විකුණන්න තියලා තින බහන්ඩේට තමයි අපි තොගය කියලා කියන්නේ. එහෙමනම් තැඹිලි විකුණන කඩයක තොගය වෙන්නේ තැඹිලි. කෙසෙල් විකුණන කඩයක මොනවද විකුණන්න ගෙනල්ලා තින්නේ? කෙසෙල්. එහෙනම් අපි කෙසෙල් ව්‍යාපාරයක තොගය කියලා හඳුන්වන්නේ මොනවටද? කෙසෙල් වලට. දැන් මම නම් ව්‍යාපාරේ නම කියලා කියන්නම්කෝ ASB එක. ASB එකේ තොගය කියලා හඳුන්වන්නේ මොනවද? ASB එක මොනවද විකුණන්නගෙන තියලා තියෙන්නේ? ඇඳුම්. නේද? එහෙනම් ASB එකේ තොගය විදියට සලකන්නේ ඇඳුම්. ඊළඟට අපි ගත්තොත් Unity Plaza ඒකේ අපි ගමුකෝ මොකක් හරි එක ව්‍යාපාර ආයතනයක්. ඔගොල්ලෝ අහලා තියෙනවද බම්බලේ පිටියේ කම්පියුටර් විකුණන්න දින කඩ? එතකොට ඒකේ අපි PC හවුස් එක ගමුකෝ. PC හවුස් කියලා කඩයක් තියෙනවා. තනිකරම තියෙන්නේ කම්පියුටර් කෑලි. එතකොට PC හවුස් එකේ තොගය කියලා සලකන්නේ මොනවද? පරිගණක. ඇයි? ඒ කඩේ විකුණන්න තියලා තියෙන්නේ පරිගණක. ඊළඟට අපි ගමුකෝ ඔපෝ කම්පැනි. ඔපෝ කම්පැනි හරි Samsung කම්පැනි හරි කැමති එක. ඒගොල්ලන්ගේ තොගය වෙන්නේ මොනවද? ඒගොල්ලන්ගේ තොගය වෙන්නේ ජංගම දුරකථන. එතකොට මෙන්න මේ විදිහට හොඳ අවබෝධයක් තියාගන්න පුතේ තොගය කියන සංකල්පය පිළිබඳ. එක එක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට තොගය කියන සංකල්පයට අදාළ වෙන උත්තරේ වෙනස් වෙනවා. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට තොගය වෙනස්. ඒ හින්දා ඕගොල්ලෝ ගාණක් හදනකොට ව්‍යාපාරයේ මොකද්ද ඒ ව්‍යාපාරයේ තියෙන තොගය මොකද්ද කියලා වෙනම අඳුර ගන්නම ඕන. තවදාන්න දඹුලු ලී බඩු එක ගත්තොත් මොකල්තර උතුරේ තින්නේ නේද? දඹුලු ලී බඩු එක ගත්තොත් දඹුලු ලී බඩු එකේ තොගය කියලා සලකන්නේ මොනවද? ලී බඩු උපකරණ. නේද? ලී බඩු උපකරණ තමයි ඒගොල්ලෝ නැත්නම් කාර්යාල උපකරණ තමයි ඒගොල්ලොන්ගේ තොගය විදිහට සලකන්නේ. මේ ඉඳේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි ඊළඟට තියෙන උදාහරණ නම් සාමාන්‍ය උදාහරණ ණය ගැතියෝ.
මේ ණය ගැතියෝ කියන්නේ කවුද කියලා මේ බලන්න පහලින් පැහැදිලි කරලා කියන ණය ගැතිය මේ ඉන්නේ මෙන්න ව්‍යාපාරයෙන් ණයට ඉල්ලන කෙනා ව්‍යාපාරයට ඇවිල්ලා කවුරු හරි ණයට ඉල්ලනවා නම් අන්නේ කෙනාට තමයි කියන්නේ ණය ගැතිය කියලා නේද ව්‍යාපාරයෙන් ණයට ඉල්ලන කෙනා व्यापारे අන්න බැංකු account එකකට දාලා තියෙන සල්ලි අපි සලකන්නේ මේ ව්‍යාපාරයේ ජංගම වත්කමක් විදියට. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ වචනේ තියෙනවා නම් ලැබිය යුතු කියලා තියෙනවා නම් ඒ නම තිබ්බොත් අනිවාර්යෙන්ම පුතේ අපි ඒක ඇතුළත් කරනවා ජංගම වත්කම් වලට. ලැබිය යුතු කියලා ඉතව ඉස්සරහම වචනයක් තියෙනවා. ඒ කියන්නේ ලැබිය යුතු ඕනම දෙයක් අපි සලකන්නේ ජංගම වත්කමක් විදියට. उदाहरण लड़कुत लाभांश आदाय जंगमट बल जंगम नौन व्यापार विकुनन्न बलापुर අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියාගෙන ඉන්න වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. අපි ඒක සල්ලි දීලා ගන්නකොටත් අපි විකුණන්න හිතාගෙන නෙමෙයි ගන්න. මිල දී ගන්න අවස්ථාවේදී ඒක මිල දී ගන්න පුතේ පාවිච්චි කරන්න හිතා. නැවත විකුණන්න හිතාගෙන නෙමෙයි. ඒ වගේම තමයි ඒ වත්කම අවුරුද්දකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරයේ තියෙනම අන්න එහිම වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. දැන් ඔයගොල්ලෝ පොඩි කඩේකට ගියොත් ඔයගලන්ට පේනවා මේ කඩේ සූට් කේස් මොනවද මොනවද ඒවා කියන්නේ අර මේ බහඬ අසුරලා තියෙන රාක්ක තියෙනවා නේද? ඒ වගේම මේසයක් තියෙනවා. ඒ වගේම එයාට කැල්කියුලේටරයක් හරි අර බිල් කඩන මැෂින් එකක් හරි තියෙනවා. ඒවා එයා ව්‍යාපාරයට අරගත්තේ විකුණන්න හිතාගෙන නෙමෙයි පාවිච්චි කරන්න හිතාගෙන. එතකොට අන්න ඒ දේවල් අපි සලකන්නේ පුතේ එයාගේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් විදියට. ඒ වගේම එයාගේ කඩේ ගොඩ නැගිල්ල ගත්තොත් ගොඩ නැගිල්ලත් ජංගම නොවන වත්කම. ඒ වගේම එයාගේ ගොඩ නැගිල්ල තියලා තියෙන ඉඩම ඒ ඉඩමත් අපි සලකන්නේ ජංගම නොවන වත්කමක් විදියට. ඉතින් මේ විදියට ජංගම නොවන වත්කම් මොනවද කියලා මෙන්න මේ කොටස් ටික පොඩ්ඩක් කටපාඩම් කරගන්න ඕනේ. කටපාඩම් කරගන්නම ඕනේ උදේ මේවා අනිවාර්යයි. right අපි එමනම් ඊළඟ වීඩියෝ එකෙන් වගකීම් මොනවද හිමිකම් මොනවද කියලා සාකච්ඡා කරමු. මේ වීඩියෝ එක බලලා ඔයගලගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න.